मन्ताचक्वालिषु अत्र गच्छन्तु देवता सद्धमं मुनिराजस् सुनन्तु सद्मुखदं धम्मसवनकालु अयं बदङ् धर्मकाल अयं बधङ्काल अयं नमो नमुतस् भगवतु अर्हतु सम्म सम्बुद्धस्य नमो तस् भगवतु अर्हतु सम्म संबुद्धस्य नमो तस् भगवतो अर्हतु सम्म सम्बुद्धस्य इयञ्च चित्तं दीर्घरत्तं श्रद्धा परिभावितम् शील परिभावितं सुत परिभावितं चाग परिभावितं पन्या परिभावितं तं उद्धंगामी होति विशेषगामी साध සාධසාදු ඒ අපගේ භහග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට දහතුූන් වහන්සේටද උතුම් කේෂ දහතුූන් වහන්සේලාටද සේර්විල මංගල මොහා සෑරජුන්ටෙද අපගේ නමස්කාරය වේවා සාතුසාතුසාතුන් ගරතර, මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනිි. අපගේ පින්වත් රෘෂාන් වර්්‍යිනායක මැතිඳුන් අප අතරෙන් සමුවරගෙන මාස තුනක කාලයක් ගතවෙලා. හිතාගන්න බැරිවේගෙන් කාලය පියම්ඹායන්නේ. ඉතින් අප සීලු දෙනාම අප පෙන්වත් රෝෂාන් මහත්මගේ ආද්‍රරණීය මෑණියන් ඒ වගේම සහෝදරියන් ඒ වගේම හිතමිත්‍රාදී මේ සීලු දෙනා අද මේ එකතුන්නේ අපගේ පින්වත් රෝෂාන් ව්‍යනායක මහත්මාට පරලෝ වශයෙන් සංග්‍රහ කරන්න උතුම් ධර්මයෙන් විිදක්ෂ්‍රවනය කරලා ඒ රැස්වෙන පින එතුමාට අනුමෝදන් කරන්නටයි. පින්නතුනේ අද මා ඔබට කියා දෙන්න කල්පනා කළේ සංයුක්ත නිකායි පස්වන පොත්වහන්සේ තුළ ඇතු ඇතුළත්වන්න උතුම් දේශනාව. මේ දේශනාවේ නමතමයි මහානාම සූත්‍රය අදනම මහානාම සූත්‍රය ඔබ මහානාම ශාක්‍යයාගෙන හලතියෙනවාද මහනාම ශාක්‍යයා කියල කියන්නේ අපි බුදුරජාණන් වහන්සගේ ඥාතිවරයෙක් හිටියකො හිද කපිලවස්තුනුවර එතකට බුදුරජාණන් වහන්සගේ ඥාතින් හිටිය කිඹුල්වත් නුවර කපිලවස්තු නුවර කපිලවස්ත නුවරහිටපු රාජකීය ශාක්‍යයන් අතරහිටපු කෙනෙක් තමයි මේ මහානාම ශාක්‍ය පුත්‍රයා කලකයන්නේ. ඉතින් ඒකං සමයන් භගවා සක්කීසු විහරති කපිලවත් තුස්මින් නිග්‍රෝධහරාමි ඒකාලි භාග්‍යතුන් වහන්සේ වැඩසිටි ශාක්‍යයන්ගේ නගරය වූ හිබුල්වත්නුවර කපිලවස්තුයේ නිග්‍රෝධාරාමේ. අතකු මහානාමෝ සක්කෝ ඒන භගවාතයෙන් උපසංකමින් ඉති නිෙදායේ මහානාමනම් ශාක්‍යයා බුදුරජාණන් වහන්සුව බැහැදකින්න ඒ නිග්‍රෝධාරාමයට ආවා. ඇවිල්ලා උපසංකමිත්වා භගවන්තන් අභිවාදත්වා ඒක මන්තන් නිසේදී. ල්ල හගිතුන්න්නහන්සිට අදරීින් වන්දනා කරලා එකත් පසක වාඩිියුනා. වාඩිවෙලා එයාට තිබ්බ ප්‍රශ්නයක්ගහනවා දැ. මංහිතන මේ ප්‍රශ්නී අපි කාගිත් හිත්තුල සමහර වෙලාවට කාලිින් කාලෙට මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ මහානාම ශාක්‍යපුත්‍රයඇහුවේ එතමයි එතු මහනවා ඉදං භන්තේ කපිලවත්තු. ඉද්ධංචේව පිතංච, බාහුද්ජඥන්, ආකින්්ඥ මනුස්සං සම්බාධ්‍යුහා. කනු අනේ සාමිණි මේ කපිලවස්තනුවර බොහෝම සමුෘධිමත් නගරයක්. කියන මේක මහා විශාල සමුෘධිමත් නගරයක්.මී නගරය, විවිධ දේෙන් පිරිලගිහිල්ලතියෙන්නේ. ඒ වගේ බොහෝ මිනිස්සුන්ගෙන් පිරිටුල ගහිල්ලතියෙන්නේ. බාහු ජඥඥන්. විවිධ දේවල් සොයාගෙන එන්න මිනිස්සුන්ගෙන් මේ නගර පිරිලතියෙන්නේ. එතකට කපිලවස්තුව කියන්නේ හනම් ගොඩාක් ජනා කීරණ වෙච්ච විශාල නගරයක් කියනවා ඒ විතරක් නෙවෙේ. ස්වාමිණී බොහෝ සම්බාධ තියෙනවා මේ නගරේ කියන්නේ. යද්දි විවිධ ඇත්තු යනවා ද ඇත්තු විවිධ කුලීනයන් ඇත්තු පිට නැගල යනෝ. ඒවගේ මශ්වරත මාර්ගය යනවා. එතකොට බොහෝ ජනාකීරණ වීදි තියන නගරයක් මේක. එතකොට මේ අහනවා, සෝකවාහං භන්තේ භගවන්තන් පෛරුපාසිත්වා මනෝභභාවනීයවා භික්කුම්. ඉතිං අපි භාග්‍යතුන් වහන්සෙව ආදර ගෞරව ඇතුව ඇසුරු කරලා හරි. එහෙම නැත්තං තවත් මනෝභාවනීය භික්‍ෂුවක් සාරිපුත්්ත මුද්ගල්ලා නාදී උතුම් මහරහතන් වහන්සේලා ඒකාලි වැඩහිටිය. ඒ උත්තමයන් වහන්සේලාව ඇසුරු කරලා හරි. සායන්න සමයන් කපිලවස්තුන් පවිසන්තු. ඉතිං අපි සවත්ස්කාලි කපිලවස්තු නගරේට ගියාට පස්සේ නගරේ හරහනි යන්නදන්නේ. කපිලවස්තු නගරේට යද්දී එහි දීමකද වෙන්නේ. භන්තේ නම්පි හත්තිනා සමාගච්ඡහමී කිපුුණු එතකු සමගත් සමහර වෙලාවට නොසන්සුන්ම හැසිරෙන්න ඇත්තු තිසරාට හම්බිනවා දෙ සමහර වෙලාවට ඒ පාරියන්න සමර හස්ී දෙෙන් අද කාලෙ වගේ වාහන නිවේනිතියනි වහන වලට තිබ්බේීම නොවද සතුන් නිදූවාහන එතකට සමහර එහෙම යන ඇත්තු ඇත්තු බිට කවුරුවත්ගියත් සමහරවිට නිකං නොසන්සුන් වෙච්ච කිිපිච්ච ඇත්තු පාරය යනවා. ඒ විතරක් නෙවේ නොසන්සුංුව හැසිරෙන අශ්වයොත් සමහර වෙලාවට ඉස්සරහට හමුවෙනවා. නොසන්සුන්ව හැසිරෙන අශ්වයොත් හමුවෙනවා වගේ නොසංසුන්ව හැසිරෙන රතත් හමුවෙනවා සම රථතියෙනවාදැ හවස්වරුවේ සමහරයි බීලා ඒ රත පදවනවා මත් පැන් මද්‍රවයාරගෙනනය කාලෙ එහෙමයි. එතකොට ඒ රථ පාර යන්නේ සුපුරුදු පරිදි නෙවේදැ සමහරය ගොඩාක් වේගෙන් රත පදවනවා. එතකොට ඒවගේ දේවල් මොනට මන හම්බෙනවා. සමහරවිට නො සංසුන්ව හැසිරන්න ගැලක් ගැල් කණ්ඩායම්. භාන්්ඩ ගිනියන අය හරක්යොදලා පිටිපස්සයෙන් කරත්තවල බඩුගිනියෙන් ගැල් කණ්ඩායන් හම්බෙනවා කොහොමද. භෝම? නොසන්සුන් වෙච්ච එතකොට කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස තස්ස මයිහං භන්තේ තස්මින් සමයේ මුස්සතේව භගවන්තන් ආරබ්භ සති ස්වාමිනී වෙලාවේ මගේ සිහය භාග්‍යතුන් වහන්සේ අරභයා තිබ්බ මගේ සය මුලා වෙලා තිය. ඒලාය මට සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ සිහිවෙන්නේ නෑ එතකට කියනවා ස්වාමීනී ඒවෙලාවේ ධර්ම අරභයා මගේ තිබබ සිහිිය මුලාවෙලා තියෙන්නේ. ඒවිලාය මට ධර්මය සිහි වෙන්නෙත් නෑ ස්වාමිනිි ඒ වෙලාවේ සංගරත්නය මුල්කොටගන්න මගේ තිබබ සි මුලාවෙලා තියෙන්නේ ස්වාමීණී ාග්‍යතුන් වහන්ස මට ඒ වෙලාවෙ සංගරත්නය සිහි වෙන්නෙත් නෑ දෙ අප ටම හදිස්්‍යයේ නොසිතූදයකට මෝන දෙන්න සිද්ධ වෙනවා. එතකට ඒ වෙලාවේ යාගේ හිත මොකද වෙන්නේ. දෙැම මහනාම කියන්නමකක්ද හිත කලබල වෙනවා හිත කලබල වනාට පස්සේ අර ධරමයක් සිහි වෙන්නෙත් නෑ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහි වෙන්න ත් නෑ මහර වෙලාවට සංගරත්නය සිහිවෙන්නෙත් නෑ හිත මනාවෙලාද තියෙන්නේ. හිත මුලා වෙලා තියන්නේ. කියනවා ස්වාමීණි තස්ස මයිහං බන්තේ ඒවං හෝති. ස්වාමීණි ඒ වෙලාවට මට මෙන්න මෙහෙම හිතෙනවා. කොහොමද හිතෙන්නේ. ඉමම්හි චාහං සමයේ කාලංකරෙය. මම ඒ මහොතේ කලුරියකළොත් හිත කලබල වෙලා තියනඒ වෙලාවේ. මරණ හිට පත්වුණොත් කා මමස් ගති මට මොනවවෙයිද. කෝ අභිසම්පරායෝත මගේ පරලවජීවිත කෙබ්බඳු එකක් වෙයිද කියලා මට ඒවෙලාවට හිතෙනවා. කියල මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේින් නැහුවා. එ ප්‍රශ්නී සමහරවෙලාට අපටත් හිතට එෙනව නැද පටත් හිතට නවා නේද දෙ සමහර අවස්ථාති ඉන්න පුළුවන් ජීවිතයේ විවිධ කටේතුවලේ දෙද්දදි සමහවිට මහමගේ යද්දී අපේ සිහය සමහර වෙලාට මුලා වෙනවා ඒ වගේ වෙලාව කලුරිය කළොත් අපිට මොකක් දෙවෙන්නේ ඒ වෙලාවී පින්නතුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයාට මෙහෙම කියනවා මාභායි මහානාම මාභායි මහානාමය බයවෙන්නේ පා. මහානාමය බයවෙන්නේ පා. අපාපකන්තේ මරණං භවිස්සතේ අපාපිකා කාල කිරයා ඒ මරණය පාපී මරණයක් වෙනි නෑ. ඒ මරණය ඒ කල්ුරිය කිරීම පාපී කලුරිය කිරීමක් වෙන්නේ නෑ. යස්සකස්සචි මහානාම දීග රත්තං සද්ධා පරිභාවිතං චිත්තා. මහානාමය යම් කෙනෙකුගේ සිත දීර්ග කාලයක් තිස්සේ. ශ්‍රද්ධාවෙන් පුරුදු කරල නන් තියන්නේ මකින් පුරුදු කරල නන්ද තියන්නේ ශ්‍රද්ධාවෙන් යම් කෙන හිත දීර්ග කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් වඩලනං ශ්‍රද්ධාව ඒ හිතට හොඳට පුරුදු කරල නන්තියෙන්නේ සීල පරිභාවිතං චිත්තංඒ වගේම බොහෝ කාලයක් සීලය යම් කෙනෙක් තමන්ගේ සිතට ප්‍රගුණ කරල නන් තියෙන්නේ සුත පරිභාවිතං චිත්තාං බොහෝකාලයක් දහම් දැනුම සිතට ප්‍රගුණ කරල නන් තියෙන්නේ චාග පරිභාවිතං චිත්තං අත්හැරීම එහෙම නැති නම් දන්දීම බොහෝ කාලයක් කෙනෙක් ප්‍රගුණ කරලනන් තියන්නේෙ. පඥ්ඥා පරිභාවිතං චිතං ප්‍ර්ඥාව බොහෝකාලයක් තිස්සේ යම් කෙනෙක් ප්‍රගුණ කරලා තියෙනවනම්. තස්ස යෝහිවයන් කායං කායෝ රූපී චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්බවෝ අ කියනවා හෙම කරලනන් තියෙන්න්නේ ඔහුගේ මේ රූපවත්යම් ශරීරයක් තියෙනවානම් ඔහුගේ මේ රූපයෙන් සැදනු එක සතර මහා ධාතවන්ගෙන් සැදුණු පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතවන්ගින් හෙදිච්ච ඔහුගේ මේ ශරීරය මේ මවුපියන්ගේ එක්වීමෙන් ට පස්සේ මේ ආහාරයන්ගෙන් වැඩුණු මේ ශරීරයක් ඇද්ද. මේ බිඳීයන්න වෙනසිනයම් ශරීරයක් ඇද්ද ඒ ශරීරය සමහර විට මෙහිම කාකාවාකාදන්තිී මෙහිම කවුඩු හරි කනවා වෙන්න පුළුවන්. ගිජ්ජාවා කාදන්ති, ඒ ශරීරය ගිදුලිහිනිියෝ හරි කනවා වෙන්න පුළුවන් සිංගාලාවා කාදන්ති සිවල්ලු හ කනවා වෙන්න පුළුවන් කුල්ලලාවා කාදන්ති බල්ලු හරි ඒ ශරීරයේ කනවා වෙන්න පුළුවන් දන් සමහට අපි දන්නේ නෑ ඇ දෙැ අපි මරණයට පත් වනාට පස්සේ අපේ ශරීරයට විධ දේව වෙන්න පුළුවන් ඒ වගේ විවිධ සත්තු අපේ ශරීරයේ කාලදානාව වෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්ල දෙනවා එහෙමත් නැතිනම්. විවිධාවා පානක ජාතා කාදන්ති විවිධ සත්තුඒ ශරීරයේ කාලදානව වෙන්න පුළුවන්. හැබැයි යංච කවස්ස දීගරත්තං චිත්තං සද්ධ පරිභාවිතං. යම්කිෙනෙගේ සිත දීර්ඝකාලයක් ශ්‍රද්ධාවෙන් වඩලනන්තියෙන්නේ යම්කිනගි සිත දීර්ඝකාලයක් සීලයෙන් වඩලනන්තියෙන්නේ යම්කිෙනගි සිත දීර්ගකාලයක් සුතයෙන් දහම් දැනුමෙන් වඩලනන්තියෙන්නේ යම් කෙනෙකුගේ සිට දීර්ඝකාලයක් අත්හැරීමෙන් දන්දීමෙන් වඩලනන්තියන්නේ යම් කෙනෙගි සිත දීර්ග කාලයක් ප්‍රඥ්ඥාවෙන් වඩල නන්තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා තන් උද්ධංගාමී හෝති විශේෂගාමී ඔහුටමකක්ද වෙන්නේ. උද්දංගාමී වෙනවා කොහට යන කෙනෙක්්ද හෝ ඉහලට යන කෙනෙක් වෙනවා විශේෂගාමී විශේෂ උපතක් කර යන කෙනෙක් වෙනවා එක ඇන පහත් ඇැනක උපතකට හු යන්නේ නෑ ඔහු විශේෂගාමී කෙනෙක් බවට පත්වයවා එහහි නම් ඒකට මොකද කරලා තියෙන්න්න ඕනේ දේවල් පහක් ජීවිතයේ බහෝකොට වඩල තියෙන්න්න ඕන දේවල් පහක් ජීවිතයේ බහෝකොට ප්‍රගුණ කරලා තියෙන් ඕනෙ මනවදේ දේවල් පහ සද්ධ සීල සුත්ත ්‍යග ප්‍රज්ඥ මෙන්න මේ පහදෙන් ඔබ බලන්න ඔබේ ජීවිත මෙන්න මේ දේවල් පහතිය නවානං ඔබ ආරක්ෂිතද නැද්ද ආරක්ෂිතයි අපි හැමොහෝම හිතන්න ඕනේ අපි ජීවිතවල ින්න මේ දේවල් පහතියනවානං අපි ආරක්ෂිතයි ඔබ කොයි වයසක හිටියත් කද අපි දන්නේ නෑ මරණය කොයි වෙලාව කොයි විදිහට අපකරා යිද කියලා අපේ රෂාන් මහත්තය අපි අතරින් සමුගත්තය අපි කවරුත් හිතපු වෙලාවක නෙවේ. එත ඒ වගේම පින්නතුන්නේ දැන් අපි ගත්තොත් අපේ ජීවිතවල අපි දන්න න කොයි වෙලාවිද මරණය එන්න කියලා. මේ දවස්සල ඔබ ප්‍රෝෘති බලනවානම් ගොඩක් වෙලාවට හැමදාමවාගේ. මුණවාහරි කේදනීදයක් අහන්ඩ ලබෙනවද නැද්ද හන්න ලැබෙනවා ද ඒ පෙරේදත් එහෙම විධ දේවල් අහන්න ලැබෙනවා අ රෝහලට ගිහිල්ල හොස්පිරිතාල අනුරාධපුරේදක හෙදනේද ඉස්පිරිතාලට ඇතුළත් කරපු කෙනෙක්කු මරල ගිහිලා තිබබන්නේ එතකොට දැන් අපි දන්නන්නේ දැන් මේ කාලි මිනිස්සන්ගේ හිත් භෝම විපරීත වෙන කාලය එත දෙකෙනෙකා කෙරෙහි සමහර වෙලාවට වෛරීව බලන්නේ තර අපි දන්නේෙන්නේෑ අපි ජීවිතද වෙලාව කොතැනකදී කොයි විදි අප ජීවිතය නැතිවීද කියලා අපි දන්නේ නෑ හැබැයි ඒ කොයි විදිට නැතිවනක් කොයි විදිට මරණයට අපට මූුණ දෙන්න තිබනත් මොකද මරණය කියන එක බොහෝවිට පිවතුනේ කරමානරූපව සිද්ධ වන එකක් කොහම සිද්ධ ව එකක්ද කරමානුරූපෝ සිද්ධ වන එක කියන්නේි අපි කලින් ජීවිතවල හිතාමතා කරනලද කර්මය විපාකයක් පිි පාකයක් විදිහට තමයි ගොඩක්වෙලාවට අපේ මරණය සිද්ධ වෙන්නේ. බොහෝවිට කර්මය බලපානවා.ද උපක්‍රමවලින් මරණයට පත්තේ අවස්ථාත්තිය නවා අපි කල්පනාවෙන් හිටියී නැත්තන්. නමුත් බොහෝවිට ඒකට එහෙම වෙන්න හේතුව වෙන්නේමකක්ද. අපි විසින්ම, සසරේ කරනලද කර්මයක් ධර්මය ගෙන්න අපි හොඳ ටද්්‍යීනය කරල බැලුවත් ධර්මය තුළේක හොඳට පේනෝ එතකොට අපි දන්නවද අපි සසරේ මොනවගේ කර්ම කරලා තියෙනවාද කියලා අපි දන්නේ නෑ ඇති එහෙමනම් අපි මරණය කොයිවිදිහට මොනාකාරයකට වෙයිද කියලා අපි දන්නේ නෑ දෙමන් දැක්කයි ඒ පෙරේධාරමයේ ජායාරූපයක් සංසරණය වනා කො හැරි මංගි තැන කැලේක මනුස්සෙක් මැරිලා යාවේ මරලා එල්ල ලද අපි දන්නේ නෑ මේ හොන්දටම ශරීරය හොන්දටම දිරාගිහිල්ලා නමුත් තා මර එල්ලි එල්ලි තියනවා. එතර බලන්නද අපි දන්නෙනෑ දෙර තව මේ ඒ පෙරේ දමටහන්න ලැබුණ ප්‍රාධී සභාවකදකද උප සභාපතිවරයෙක් නේද වන්න කොහෙටද කොහදහරි මරණයටට මූුණ දීල නොහිත පවිදිහකට. අපි දන්නේ නෑ අපිට කොයි විදිහට මරණය වරුම වෙයිද කියලා. සමහරවිට අපි නොහිීතන්නම දෙයක් වෙන්නත් පුළුවන්ද බැරිද. පුළුවන්දැම් බලනරු යුක්්‍රයන් වල දෙගී මිනිස්සු මීට අවුරදු කීපකට කලින් හිතාගෙන ට නෑන චරක්මට යුද්ධක්ක කියලා. නමුත් නොහිතපු විදිහට රට මොකදනේ යුද්ධකට ගියා දැන්ඉතිඒ ඒ රටේ මිනිස්සු පුදුම විදිහට යුද්ධෙෙන් බැට කනෝ යුද්ධේ මුල් කරගෙන ජීවිත නැති කරගන්න අපි දන්න නෑ ජනවර්ග විදිහට මිනිස්සු බෙදෙනවාන්නේ අපේ රටත් තිස් අවුරුද්ධක යුද්ධයක් තිබන. මේ යුද්ධය පවතිද්දී පුදුම විදිහට මිනිස් එකනිකාගෙන වෛරයම් බලබල කොච්චරනම් ජීවිත ඝාතනය කළාද කොච්චරණම් ඝාතනය කලාාද එතකොටැ මට සාමීන් වහන්සේ නමක් එක විස්තරයක් කිව්වා ඒතමයි ්‍රකනාාමලේ ඒ වෙච්ච සිද්ධි වගේයක් මට කිව්වා මට හරි පුදුම හිතනා ක එක ජනවර්ගයක් එක ජනවර්ගයක් වු දෙසා හානියක් කරද්දි අනි්්‍යන වර්ගයාය එකතු කරල මේ අහිංසක පාර්යන මිනිස්සුන් අල්ල මරනෝ. ඒ වගේ මහා නින්දිිත මහා තුච්ච කාලයක් අපිත් ගත කලා. අපි දන්නේෙ නෑ අපේ ජීවිතයේ කොයි වෙලාව කොයි විදිහර නැතිවේද කියලා. නමුත් මරණය අපි හැමෝටම පදයි. මරණයට අනිවාරයෙන් අපට මෝන දෙන්න සිද්ධ වෙනවා මයි. ඒක මේ ලෝකයේ තියෙන සනාතන ධර්මතාවයක් හැබැයි අපි දන්නේ කොතැනක කොයි වෙලාවක මරණය කොයි විදිට අප කරායිද කියලා. සමහරට ඒ වෙලාව අපිට සි මුලාවෙලා තිය ද නැත්තැම් සිහියෙන් ඉන්ඩවීද කියලා අපි දන්නවාද දන්නේ. ඉති එහම නං බුදුරජාණන් වහන්සේ වදාලා යාටතතිය ආරක්ෂාවමකක්ද දීර්ග කාලයක් ශ්‍රද්ධාවින් වඩන ලද සිතක් ඇතිව සිටීම දීර්ග කාලයක් සීලයේ වඩන ලද සිතක් ඇතිවතිබ සිටීම දීර්ගකාලයක් සුතය දහම් දැනුමින් වඩන ලද සිතක් ඇතිව සිටීම දීර්ගකාලයක් ත්‍යගය හිමන් ඇති නම් අත්හැරීම වඩනු ලද සිතක් ඇතිව සිටීම දීර්ග කාලයක් ප්‍ර්ඥාව වඩනලද සිතක් ඇතිව සිටීම තම්මයි ඒකෙනට තියන ආරක්ෂාව රැකවරණය වෙන්නේ ඒකෙන කියන කවුද අපි දෙ මෙච්චර වෙලා අපි මේ කතා කළේ කවරු ගැනද අපි ගැන්න. එක හොඳට මතක තියා ගන්න මේ වන්න කෙනෙක් ගැන නවේ කතා කළේ ඔබ කොයි වයස් මට්ටමක හිටියත් සහරයට අවුරදු හතලිය පණහි හැටේ හැත්ත සමහරට අවුරදු දහටේ විස්ස කෙනෙක් වුනත් අපිට තියෙන යථාර්ථ තමයි අපිමි කතා කළේ මකද අපි දන්නේ නෑ. කොයි වයස් මට්ටමෙන් මරණය අප කරා ඒ විද කියනකාරණය. ඉතින් පින්නතුනේ මේක, හොඳදට දැන් ඔබ හරිනං දෙ මේ බණපදය ඇවනට පස්සේ ඔබ ආයයි මේ කල්පනා කරන්න ඕනෙදැන් සාමීන් වහන්සේ මෙන්න මෙහෙම කියා දුන්න ඒම් මගේ ජීවිතයට මට මොනවවෙයිද මේක හිතන්ඩ පටන්ගත්තොත් තමයි ඔබ ජීවිතයට හපද සදාගත්තා වෙන්නේ ඔබ සංවේගේයට පත්වනා වෙන්නේ ඔබට එතකොට ඔන්න ධර්මයට පිවිසන දොරක් විවරවෙන්න පටන් ගන්න අපි සේරවිල පන්සලට සම්බන්ධ වෙලා අපිත්ත එකක ගුඩාක් හිතවත්තු හිටපු නායක සාමීන් වහන්සේ නමක් හිටිය. උන්නවහන්සේ හිට ඔය කෑගල්ල පැත්ති. කෑගල්ලි ඔය මාවනැල්ල පැත්ති මංට මතක හැටට පන්සල තිබුණි එහි ප්‍රධාන සංගනායක සාමීන් වහන්සේ නම උහන්සිට මංහිතන අවුරුද හැටගානක් වගේ වයස. ඉතින් උන්න්නහන්සේ හදිස්ස දැන් සතිකීපකට කලි උන්හන්සේදැ උදේ උන්වහන්සේ එලියට වැඩිය නෑ කුටේ ඊට පස්සේ ඉන්නනනිත් පොඩිසාමන් වහන්සනමක් පන්සලෙහිට ඉතින් උන්හන්සේ ගිහිල්ලා අට දොර ඇල බැලවා බලද්දීම නහයින් ලේඇවිල්ල දෙ අර ඇදී වැටල ඉන්න ඩු බැලි අතට විවුල විවුල වගේ සමි පොඩිසාමන් වහන්සේ හොඳටම කල් බල වෙලා ඉක්ට ම. නායක සාමන් වන්සේ කොහට දෙකග රෝහල් ගත කලා බල්දීට කලින් දවසිරෑ රෑ බිහිත් බොන්නාමතක වෙලා ප්‍ර පෙතිබ් ගණ්ඩාමතක වවෙලා න අරගෙනනේ කෝමරි ප්‍රශර් වැඩි වෙලා අන්තිමටම මොල්ලයි නහරයක් පුපුරලා දන්නමනේ ස්ට්‍රෝකයන් දන්නමනේ ස්ට්‍රෝකයක් ඇවිල්ලා. එතකොට මොලේ නහරයක් පුපුරලා. අන්තිමට අතිමට පින්නතුනේ ැ උන්හන්සේ දැ අපිත් බලන්න ගා දවස් කීපයයි රෝහලය හිට අපත්තුන්න දෙැ උන්වහන්සේ හරි ආසාාවෙන් හිට මේ නිකින පින්කමට හැමවුරද්ේවා පටිනවා ඉති ආය වඩින් හම්බනාද ඒකට බලන්න එහෙමන අපි ජීවිත කොයි වෙලාව කොයි වෙලා විදිහට නැති වෙලායිද අපි දන්නේ නෑ ඒ නිසා මේ වෙලාවි කරගන්න දෙයක් තමයි අපි කාටත්තිය දැම්ම ගත වෙන දැන්ම අපි ඇහි පිල්ලං ගහන වාරයක් වාරයක් පාසා අපි මොකේයටද ලංවෙන්නේ මරණෙද ඒ තමයි මේ ලෝකේ තියන අතාර්ථ අපි හුස්මක් අරගන්න හුස්මක් එලියට දාන වාරයක් වාරයක් පාස අපි අන්තිම හුස්මට ළංවවෙෙන නැද්ද අන්තිම හුස්මට ලංවෙනවා අන්තිමට අප සතුවන බෞතික සම්පත් කිසිම දෙයක් අපට උපකාර වෙන්නේ නෑ. මොකද අපට උපකාර වෙන්නේ බොහෝ කලක් වඩනලද ශ්‍රද්ධාව බොහෝ කලක් වඩනලද සීලය බහෝ කලක් වඩනලද දහම් දැනුම බොහෝ කලක් වඩනලද ති්‍යගේහෙවත් අත්හැරීම බොහෝ කළක් වඩන ලද ප්‍රඥ්ඥාව තමයි අපිට අවසානයේදී පිහිට පිළිසරණ පිණිස පවතින්නේ. තෙ ශ්‍රද්ධාව කියන්නේ තතහාගත බුදුරජාණන් වහන්සේ අරභයා හිතේ තිබෙන පැහැදීම. එතකොට ඒ පැහැදීම නිකං ඇති වෙනෙ නෑ. ඒක අවබෝධයකින් යුක්ත ඇතිවෙන එක. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණංග ගැන්න උතුම් සම්බුධ ගුණ ගැන්න අවබෝධයෙන් යුක්තව ඇතිවෙෙන දෙයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ ඉද ගහපති අරියසාාවකෝ සද්ධහති තතහාගතස්ස බෝධීන් ගෘහපතියමිහිලා ආර්ශ්්‍රාවකය තථහාගත බුදුරජාණන් වහන්සගේ. අබ මොකද කරන්නේ අදහාගන්නවා බුදුරජාණන් වහන්සගේ අවබෝධය අදහාගන්නවා මකද බුදුරජාණන් වහන්ස අවබෝධය අරහං සම්මා සම්බුද්ධ වි්්‍යාචරණ සම්පන් ව සුගතූ ලෝක විදු අනුත්තරූ පපුරිසදම්ම සාරති සත්හාදේව මනුස්සානං බුද්ධ භගවා කියන ඔන්න ඔය බුදුගුණ අවබෝධයෙන්මදැනගන්න. බුදුගන්න තුළින් බුදුරජාණන් වහන්සේව දකිින් උත්සහ කරනවා. ඒ තුළ ඇතිවන පැහැදීමට තමයිමකක් කියලා කියන්නේද. ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් අපේ රෂාන් මහත්මය ඉතාමත්ම පැහැදීමෙන් යුක්තව හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැන බොහෝකාලයක් තිස්සේ පැහැදීමෙන් යුක්තව හිටපු කෙනෙක්. එතුමා, සතහාගත බුදුරජාණන් වහන්සේට අප්‍රමාන ගෞරව කළා ඒ අපි පෞද්ගලිකම දන්නවා එතුම බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ ගෞරවේ නිසාම ඒ ශ්‍රද්ධාව නිසාම නේක් ආකාරයට නීක් ආකාරයට ගෞරෝදැක්වවා ඒ ශාස්ෘන් වහන්සේට නුවේෙක් ආකාරයෙන් ගෞරෝදෙක්කවා එතුමා බුද්ධා නොස්සතිය වඩන්න කැමති කෙනෙ. එතකොට දීර්ඝකාලයක් ශ්‍රද්ධාව පුරුදු කරපු කෙනෙ. මරණය හමුවේ බයවෙන්නෝ නැද. මරණය හමුුවේ බය වෙන්න දෙයක් නැහැ දීර්ගකාලයක් ශ්‍රද්ධාව ප්‍රගුණ කළ කෙනෙකුට පින්නතුනේ ඒදැ අපට ඒ සිහි වෙන්නේ දැන් ඒ පැහැහිතේ පැහැදිනු විදිහෙත්න ද දෙෙන්නේ දැන් මේක තියන හතරවෙනි කාරණයමකක්ද තියාගය එතකට මේ තියාගයයි ශ්‍රද්ධවයි කියන එකත් එකට බද්ධ වෙලා ති. ැ කෙනෙකුට දෙයක් අත්හරින්න පුළුවන් වෙන්නේ දන් දෙන්න පුළුවන් වෙන්නේ මොකක් එක්කද ඒකට ආනුෂංගික කාරණා තියනවා ය සද්ධ සීලි සුදතියාග පඤ්ඥා කියන පහ එකකට එකක් මොකද වෙන්නේ උපකාරවෙන්වා දැන් එහෙම උපකාරවෙන එකක් තමයි ශ්‍රද්ධාව කලා කියෙනගෙන ශ්‍රද්ධාව තියාගේට උපකාරවෙනවා එකන බුදුරජාණන් වහන්සගෙන අප්‍රමාණ විදිහයට හිත පැහැදනාට පස්ස ඒකිනා තථහාගත බුදුරජාණන් වහන්සේ අරභයා පින්දහන් කරනවා තහාගිත බුදුරජාණන් වහන්සේ අරභයා තමන්ගේ මසුරු මල්ල දුරු කරනවා අන්න තියාගේ ප්‍රගුණ කරන්ඩ අනුග්‍රහ කලාමකක්ද ශ්‍රද්ධාව ඒ විදිහම තමයි දැන් සමහට දහම් දැනුම එයාට උපකාර කරනවාමකක් පිණිසද තැ බුදුරජාණන් වහන්ස ධර්මය තුළ කියාතියෙන දේවල් සිහි කරද්දී එකෙනා තියාගේ ආනිසංස දකිද්දී දන්දීමට හුරුව වෙනවා ඊට පස්සේ ඒ වගේම තමයි ඒ අතහගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මේතුරින් ලබ ප්‍ර්ඥාව. මේ ප්‍රඥ්ඥාවත් උපකාර වෙනවා ති්‍යයාගේට. ප්‍රඥ්ඥාව කොහොම උපකාරවෙන්නේ. ඒකෙනා ජීවිතය අනිත්‍යතාවේ මෙනෙහි කරනවාන. ඒකෙන තේරුම් ගන්නවා මගේ මේ ඇසා නිත්‍යයි. කනා නිත්‍යයයි, නාසේ අනිත්‍යයි, දිවා නිත්‍යයි. මේ කය අනිත්‍යයේ මන සනිත්‍යයි මේ ජීවිතය හැමදාම තියෙන එකක් නෙවේ. එහම නං මේ අනිත්‍ය වූ ආයතන හයක් පරිබහෝග කරන මම මේ ආයතන හය යම් වෙලාවක මරණයට පත්ව නො මේ ආයතනයි අනිත්‍ය වෙලාය නවා. ඉතකුට මා සතු සියල්ල අතහැර දමා යන්න සිද්ධ වෙනවා එහෙම නං. මේ සජීවීව ඉන්න වෙලාවේ මම ඒ අනිත්‍ය ධර්මතාවට මූුණ දෙන විදිහ ප්‍රගුණ කරන්න ඕනෑ කිය හිතලා. මේ ජීවිතේයට නිෂ්පල බව ගැන ජීවිතේ තුළ තියෙන ශූ්‍ය බවගෙන තේරුන් අරගෙන ඔහු බොහෝ දෙනාට යහපත පිණිස පවතින දේවල් කරන්න පටන්ගන්න. පළන ප්‍ර්ඥාාවනු තනුග්‍රහවෙනවා. එතකොට අපි රෝෂාන් මහත්ත්‍යාව දැක්කේ දෙැ රෝෂාන් මහත්මයා ඒ වගේ ගොඩා තියාගේ පුරුදු කරපු කෙනෙක්නේ දීර්ඝ කාලයක් තිස්සේ දන්දී මෙහෙමත් නැතිනම් අතහැරීම හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් දෙන් අපත් එක්ක සම්බන්ධ වුණු කාලඉඳලම අපිට මතකයි බොහෝ කාලයක් එතුමා ති්‍යගේ පුරදු කලා හැබැ එතුමා පුරදු කරපු තියාගේයට එතුමාට අ අනිකුත් එතුමා තුළ වැඩිෙන ගුණාංගවලින් කාර කරන්න පටන්ගත්තා අපි සිරිපා විහාරය හදන්න පටන්ගත්තට පස්සේ සිරිපාවිහාරය ඉස්රෝම පොඩියට තමයි සැලසුම් කළේ අප සනී මහත්්‍ය දන්නවා පොඩියට සිරිපා විහාරය පොඩියට තමයි සැලසුම් කළේේ තනි තත්්වුවකට මං හිතන්න අපි සැලසුම් කරලා ඊට පස්සෙේ උඩට අි යකඩ පඩි පෙලක් දාලා හෙම තමයි මේ ඉස්රෝම ඒ සිරිපාවිහාරයේ හලිම් සැසුම් කළේ පොඩිවිහාරයක් ඉති එහෙම සැලසුම් කරගෙන කරගෙන අද්දි තමයි අපට මහා වාසනාවක් පෑදුනේ ඒ උතුම්ම මහා සෑරජාණන් වහන්සේ නමකගේ ගරබේ අවුරුදු දදස් දෙසීයක පමණ කාලයක් තැන් පත් වෙලා තිබුණු උතුම්මූ සිරිපාපත්ම කෙටු මංජුසාාවක පැරණි රජදරුවන් විසින් තැන්පත් කරල ඒ අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ අපට මේ බමට ලැබුණා එතකොටදැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි අපි හිට පධ්‍යක්ෂණරාල්තුමාට අපි බොහෝම පින් දෙෙනවා ඉතින් එතුමා මුල්වෙලා ඒ උතුම් දාතුන් වහන්සේ අපට රජයත් සමඟ ගිවිසුමක් අත්සං කරලා වඩමවාගන්න වාසනාව ලැබනා එතකොටේ ධාතුන් වහන්සේලා තැන් පත් වෙන්නේ කොහෙද සිරිපාවිහාර එතොට සිරිපාපත්මයක් සමග හමෝුණු එකම ධාතුන් වහන්සේ ලංකාවේ පමණක් නොවෙේ පුරාවිද්‍ය අධ්‍යේශන රාල්තුමාක කියන විදිර ලෝකෙම. එතකොට සිරිපාපත්මේ තියෙන නිසා එතුමකිව්වා සිරිපාපදමය ඇත අතීතය ඉන්දලාම භාවිතාාවනේ බුදුරජාණන් වහන්සට විතරයි. එතකොට එහෙමනං මේ සිරිපාපත් මේ කොටපු මංජුසාාවේ තිබිලා හමෝනු මේ ධාතුන් වහන්සේ හරියට එතුම කිවේ දුන්න උදාහරණය තමයි නුවර දළදා වහන්සේ වගේ ඒ වගේ අපට ආය හිතන්න දෙයක් නෑ මේ බුදුරජාණන් වහන්සේගේම ධාතුන් වහන්සේ නමක් එතකොට දැන් මහාලාභයක් අපට ලැබිලා ඒ ශාස්රුන් වහන්සේ ජීවමාන ශස්තෘන් වහන්සේ වැඩම කලාා වගේ. ඉති ඒ වෙලාව අපි හිතුවා ඒ උතුම් ධාතුන් වහන්සේ උදෙසා ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන මන්දිරයක් වගේ මේ විහාර හදන්න ඕනි කියලා හැබැයි තිබුණ පොඩි ඉඩයි මේ චෝටි ඉඩේ තමයි මේ හදන්න තියන්නේ. එතකොට ඉතින් මේ අපි රෂාන් මහත්මය මාත එෙක්කො ය ගැන කතා කලා. ඒතුම කිව අනේ සාවාමීනී මම කැමතියි. ඒ විහාරය හදන එකේ ඉතිරි කටයුතුටික භාරගන්න කියලා. අප පිරිසටත් අවස්ථාව දෙමු මං මුල් වෙන්නන් කියලා. ඉති ඒවෙලාේ මයින්හවා ම සාමීනීෝ බොහන්සේ කොයි විදිහටද මේ විහාරය හදන්න කැමැත්තෙෙන් ඉන්නේ. ති ඒවෙලාව අපේ හිතේ තිබුණු කැමැත්ත තමයි ඒ වෙද්දි අපි කියවල තිබුණා, ආශ්‍යපු සම්මා සම්බුදුරජාණන් වහන්සකි ධාතු ස්තූපය හදපු හැටියේ කාල මිනිස්සු. එක ධාතු ස්තූපයන හැදුනේ. එතිකොට ඒ මොකදේ ධාතුන් වහන්සලේ ඒක ගනවුණනේ ශාරීරි ධාතු තිබ්බේ එක තැනක විතරයි. යොදුනක් උසට රන්වනින් බබලන ධාතු ස්තූපයක් හැදුවේ. එකයන්නේ මිනිස්සු රත්තරම් පූජ කරල අර රන්ස් අරමීමේ විශේෂ මැටියකින් ගඩල් හදල්ලා ඒ ගඩොලි මතුපිට රන්ත හඩුවෙන් ආවරණය කරපු ගඩොල්වලින් තමයි මේ සෑය බැන්දේ. ඉතකොට මේ සෑය බැඳල ඉවරුණාට පස්සේ පින්වතුනේ කියනවා හරියට දවල්කාේ දවල්කාලි ඒ චෛතදිහා බලන්න බෑ කියලා. දවල්කාලි නිකන් තවත් ඉරක් පෑවෝගේ කියලා හිතනවා කියනවා ඉතල බලන්න ඒ පැත්තිෙන් ලොකූහට යොදනක් කුසට රන්පාටින් බබලන දිලිසෙන මතුපිටක්තේද්දී ඉරේ ප්‍රතිබිම්බෙ වැටුණට පස්සේ අ රන් හුලිංගුවක් වගේ පේන්නේ පීවහෙෙන් බලන් අමාරු කියෙන දවල් කාලෙට. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රඥ්ඥාවෙන් මුළු ලෝකේ තුළ දිලුණාද ඒ ආකාරයෙන් මේ ධාතු ස්තූපය මහා ආලෝකයෙන්න්න තුනාකේනවා. ඒ එහුවට පස්සේ මට හිතුනා නේ අපිටි තින් එහෙම සයක් බඳන්න බෑනි අපිට රන්වනින් බබලන විහාරයක් හදන්න පුළුවන්න ඉතින් අපි එහමදන්න රත්තරංගලි හදන්න නෑනේ ඉතින් මම හිතුවා අපි දේශීය කැටයම් එක පිත්තල කැටයම් වලින් ලස්සනට ආලංකාර කරලා රත්තරංාට රත්තරම්පාට ආලේප කරලා රන් ආලේප කරලා කරලා මේ විහාරය හදවන්න ඕන කියලා. ඉති ඒක මං එතුට කිව්ෝ විතර ඇතුමකිව වනේ සාමීනය අපි කරමු. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා උපහාර පෙනිස කරමු කියලා මං කියන කියන මං හිතන හිතන දේ එතුත් ඒ විදිහට ම අනුමෝදන්ගන්න. එති මේ සිරිපා විහාරය දෙවල්ලොවින් බට මනරම් මන්දිරයක් සේ ඉදි කරන්න මුල්ලුනේ ඒතුට ඒ වෙලාවෙ තිබමොකක්ද. ශද්ධාවත් සුතයත් ප්‍රජ්ඥාවත් එකක් බද්ධ වනුත්්‍යයාගය ඒක තමයි උපකාරවන්නේ ඒ වගේම තමයිදැ අපි සේරවිල පින්බිමේ අවස්ථා ගණනාවකතිදැ අපි සේරවිල බාරගන්න කලින් අපගේ ගුරුදේවෝොත්තම ඒ සරණකිත්ති නායක මහිමිපාණන් වහන්සේ වැඩඉන්න කාලේ. වගේ අපේ ගුරුදේවෝත්තුම අතිගෞුරුවාර්හ මිත්තාරාමනායක සාමින්න් වහන්ස වැඩඉන්න කාලේ විධ පින්කං කලාා. මේ පින්කංවලදී හිතාගන්න බැරිතරන් ලස්සන පිින්කං කලාා දෙ අපි ඔබට මතක ඇති අර ස්වරණ ප්‍රාකාර පූජාව. ඊට පස්සේ තව මහා පින්කං නීලගිරි ධාතන්හන්සේල වඩමවල සතියකටත් වඩා කාලයක් ලක්ෂගානක් පිරිස සේරවිල සෑ මලුවට ගෙනල්ල වැදේවවා එතකොට ගුවන් ගැබන් මල්වරුසා කීපාරක් නම් වස්ස වන්න දැද්ද ඒ ආකාරයට මහාපින් කළේ ඒ ආකාරයට මහාපින් කළේ එතකොට පින්වතුනේ එබඳු උතුම්පින් සිදුවෙද්දී එබඳු උතුම්පින් සිදුවෙෙද්දී ඒ හැමදේටම අපට විශාල සවියක් වු නාරෂාන් මහත්ත පින්කමක් ලංවිද්‍ය එතුම ඇවිල්ල කියනවා සාමීනීය බහන්සේ බයවෙන්න පා කොහොමද සැලසුම් කරලා තියන්නේ කැමති විදිහ කියන්න පොඩ්ඩක්වත් ඒ අඩු කරන්න ඔන්නේ අපි ඒ විදිහටම කරමු කියලා. එතකට අපිට හිතේ බයක් නැතුව අපි ඒකට අතගහල ඒක කරනවා. එහෙම ඇවිල්ල කියන්නේ මොකක් නිසාද එතුමා තුළ දීර්ඝ කාලයක් ශ්‍රද්ධාවෙන් අනුග්‍රහ කල්ල දහම් දෙනුුවින් අනුග්‍රහ ලැබූ ප්‍රඥ්ඥාවන් අනුග්‍රහ ලැබූ තියාගයක් අත්හැරීමක් තිබුණු නිසයි. එක හරි පුදුම දෙයක් පින්නතුන. එතකොට එතුමාගේ ඒ තිබුණේ තථාගත බුදුරජාණන් වහන්සේ අරභයා ධර්මරත්නය ආරභයා තිබුනයිතුමට ආරමහා සංගරත්නය අරභයා තිබුණඇතුමට ධර්මය ආරක්ෂා කරන්න දෙ ධර්මය තැම්පත්වෙලා තිබුණු පුස් කොලපොත් අනාගත පරපුරට ආරක්ෂා කරන්න අපි වැඩපිළිවෙලක් සකස් කළා ඒවගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සගේ ධර්මය ගැන විවිධ විස්තර සඳහන් ග්‍රන්ථ තියෙනවානම ග්‍රන්ථ උක්කොම ග්‍රන්ත හැකිතාක් දැන් ගොඩාක් ඒව අභාවටයනවා තැන් ඔය දාශ් නම සීගනංවල මුද්‍රණ වෙච්චේවා දැන්ආයි මුදරණනේ වන්නේ. ත අනාගත පරපුරට ඒව නැතිවෙලාම යන මට්ටමක් යෙන්නේ. ඉති ඒ නිසා ඒවා ආරක්ෂා කරන්න අපි වැඩ පිළිවෙලක් හෙදවා. ඉතින් අපිට විවිධ අවස්ථාවලදී පොත් ගන්න ඕන වෙච් අවස්ථා තිබුණ. ඉති ඒ අවස්ථාවලදී එතුම ඉදිරිපත් වනවා ඉදිරිපත් වෙලා ඒකට අපිට උදව කර පවස්ථා තිබුණ එතු එතුමා සංගරත්නය විශයෙහි දන් දෙන්න එතුමගේ කිසිී ලූභකමක් තිබුරනේ. එතුමා හැකි හැම්ම විදිහටමදැ එතුම කොහෑරිගිහිල්ල යම් ආහාරයක් රස විදිනවනං එතුමගේ ඊළඟ ආසාාවතම්මයි. සාමීන් වහන්සලට ඒක පූජ කරන්න ඕනෑ කියලා. එතුමා දන්දෙන් අවස්ථාවල ඔබ ඉන්න ඇතිනෙ නේද. එතකට වහ ඇතිං ටිය ගෙනනල්ල සමහරවිට වෙන්නම ඒ දං හදලා මහා සංගරුවනට පූජ කරන්න ඒ වගේ කෙනෙක්. ඉ එතුමා සංගරත්නයට දන්දන්න අවස්ථා ගැන අපිට මෙතකයි මෙතකයි කියලා කියන්න බැරි තරම් මට හිතේමි. එතුන් අපෙන් සමුගන්නේ දවසට කලින් දවසත් එතුමා ගිහිල්ලා ඒ විදිහ ධනය පූජ කරලා තිබුණ ඉති හරි කැමතින දන් දෙන්න ැමති දන් දෙෙන්න දැ අපිත් නිතර කියන්නේ අනේසාමීනී අපිට දන් දෙන්න අවස්ථාවක් හදල දෙන්න. ඉති දානය එතුමා බොහෝම ආසාවිෙන් කරපු කෙනෙක් එතකොට සංගරත්නය මුල් කරගෙනත් විශාල පිනක් එතුමා කරගත්තා. මෙතනම මේ පින්බිම ධර්මරත්නය ලෝකට දායා දන් දෙන තැනනෙමි ශ්‍රද්ධහරූපවාහිනය ලක්වවිර ගුවන්දිිය පිහිටි තැන එතකොට දෙ මෙතෙන්න පිවිසෙන දවාරය හදන්නයද්දී එතකොට එතුමා බාරගත්ත ස්වාමීණී මං කැමතිීමේ දවාරය හදන්න කියලා ඒවිදිමං එතුාව හරියට දන්න නෑ එතුම මේ වැඩසටහන් වලට අක්කත් එක් ඇවිල්ලා ඊට පසෙ අපේ දම්ම සංකසාමීන් වහන්සේ තමයි එතුමා මල්ලඟට එක්කරගෙනාවේ ඇවිල්ලකිව්වා මේ මට කීපොතාවක්ම කිව මෙහිම මහත්තයකින්නවා මෙහෙම මේ දවාරය හදන්න කැමති කියනවාගල මුත් මට වෙලාවත් තිබෙන හම්බේද. මංකිව හරි හරි බලමු බලමු කිය කිය මංගති ඉඳලා. කොහොම හරි මේ අනේසාමීන කහොහමරි මුණගස්න්න ඕන කිවට පසේ මංකිව වාහෙන එ කරන එනකු ඊට පස්සේ තමයි ඇවිල මුණ ගැෙ මුණමාව. ඒදා ඉඳල එතුම මහා පිින්වුල් පත් පාදගත්තා. ඉතින් ඊට පස් යි දවාර මණ්ඩපේ හද එතුමකිව සාමීනී මේ ධර්මය තියෙන තෙන ධර්මරත්නේ වැඩඉන්න තැන. බුද්ධරත්නය ජීවමාන වැඩඉන්න වගේ මේ ධාතුන් වහන්සල වැඩයිඉන්නේ සංගරත්නය වැඩඉන්න තැන අපි හන් දේටම හදම දවාරය කියලා ඊට පස්සේ තමයි ඔය මහා දවාරයක් කොතෙන්නේ හැදන්නේ ඉ හැද එතුම කිය වා සාමී ඔත්තන අපි ලොක පොකුණක් හදම. ඔයි පොකුුණට ලොකු ආසාාවගින්ම පොකුුණ හැදවේ. එතුමගේ ෂේඩ් ස්පෂන් ආහිතනයේ ඒ ගොඩනැගිලි සැලසුම් කරන මන්දන්නයා ඇවිල්ල ඉන්නවාද කියල ඒ ගෘහනිර්මාණ ශිල්පී මහත්මයා එතුමාාව ගන්නගෙන මංහිතන පේයර මහත්තය ඉන්නා වල්බ් දෙැම්ම ඉතිං මේ ඒ දැංගොත්තන වන්නම ආලෝක කරනේ වන්නම හිතනවා. රන්න ඕන හමරන්න ඕන කියද. එතකොට හිතහිත එහෙමිහිෙම අර හර අග්‍ර විදිහට ඒ කරන දේවල් කරන්න හරි ආසාවක්තිබුණා. එකන ලස්සනට කරලා සතට වෙන්න කැමති කෙනෙක්. ඒ අයිදැන් එතුමගේ ජීවිතේ තියෙන විශේෂත්වය. සි ඔොහොමහරි මංහිතන්න එතුම ජීවත්වෙලා ඉන්න කාලි කෙනෙකුට හිතාගන්න බැරිතරං විශාල පිනක් කග තිේ නිසා පින්නතුනේ අපි එතුමා ගෙන සිහිකරද්දේ දැන් මම දිනපතා වන්දනාර රෑට වැන්දට පස්සේ මන් දිනපතා එතුමා සිහි කරල පින් අනුමෝදන් කරනු. එතින් මේ මම හිතන්න එතුමා ඒ කාන්තේම විශේෂගාමී වෙන්න ඇති. එතුමා යහපත් උතුම් තැනක ඉපදිලා ඇති මොකද මෙතරම් මහාපිනක් කරගත්ත කෙනෙක් දැන් සමහට අදම මේ දේශනා තු මහනුවත් දන්නත්නේ. එතකොට හවුණොත් මේ කරපු පින් එතුමට සිහිවෙේ දැ මංවය කීවී පොඩ්ඩක් විතරයි. ඉතින් පින්නතුන බොහෝකාලයක් මේ ශ්‍රද්ධහ සීල සතතයාගේ ප්‍රඥ්ඥා වැඩීමමයි අපට තියෙන යහපත ඉතින් බුදුරජාණන් වහන්ේ උපමාවක් කියනවා. සේයතාපි නාම බලවා පුරිසු මහණනයක මේ වගේ දෙයක්. බලවත් පුරුෂයක් ගිතෙල් කලයක් හරි තෙල් කලයක් හරි, ගිතෙල් පුරෝපු කලයක් හරි තෙල් කලයක් හරි ගැම්ඹුරු දිය විලකට බස්සවලා අපි එතම ගැම්බුරු දිය විලක් ඇතුළට මෙම අනිත් පැතහරවල ගිතෙල් හරි තෙල්හරි පුරවපු කලයක්. ඇතුළට ගෙනහිල්ලා අ වත්තුර ඇතුලට ගැබූරට ගෙනහිල්ල මොදරන්න වතුර ඇතුට ගැෙනහිල්ල ඒ කඩනෝ බිඳීනවා. බුදුරජාණන් වහන්සේ හනවා මහනන එතකොට මොකදද වෙන්නේ. එතන තියන අර ඒ කලේ හදපු කලේ හදපු මැටිකොට අස්ථේනවාන ගණට හදපු මැටිකොටස් ඒවට මොකද වෙන්නේ. ඒවා? වතුර යටට බහිනෝ නමුත් තෙල්ියොලට මකද වෙන්නේ තෙල්ලඩට එනවා කියනවා. ඉතිං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිනී මහානාමය ඒ වගේම යම් කෙනෙක්ගේ සිත බෝ කලක් ශ්‍රද්ධවෙන් වඩලනන්තියෙන්නේ බහෝ කලක් සීලෙෙන් වඩලනන්තියන්නේ බෝ කලක් දම් දැනුමෙන් වඩල නන්තියෙන්නේ. බොහෝ කලක් තියාගෙන් වඩල නන්තියෙන්නේ බොහෝ කළක් ප්‍ර්ඥාවෙන් වඩල නන්තියෙන්නේ. ඒ කෙන කළුරිය කරාට පස්සයාගේ ශරීරය සමහරවිට කාක කවුඩු කනව වෙන්න පුළුවන් ඇවිල්ලා. සමහරවිට ගිජුලිහිනිියෝ කනොවවෙන්න පුළුවන්. බල්ලො කනොවවෙන්න පුළුවන්. නරිකනව වෙන්න පුළුවන් වෙනත් සත්තු කාලදානව වෙන්න පුළුවන්. හැබැයි? හරියට මගක් වගේද. අ තෙල් කලේ කටුටික යටට යනවාගේ. නමු තෙල්ලටට මකද වෙන්නේ. උඩට එනවා මයි තෙල්ලි අටතියනවාද. තෙල්ලි අටතියන්නේ නෑ ආංගේ වගේ ඔහුගේ සිත දීර්ගකාලයක් ශ්‍රද්ධාවන් වඩල නන්තියෙන්නේ සීලයෙන් සුතයෙන් තයාගෙන් ප්‍රඥ්ඥාවෙන් වඩල නන්තියෙන්නේ හගේ සිත? විශේෂගාමී වෙනවාම යන්නේ කොහෙටද අයටට දෙය නිරටද. උඩටයි යන්නේ එතකොට ඔහු කෙසේ නම් දුගතියක උපදින්නද. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මා භායි මහානාම බායි මනාම මහනාමය ඒ නිසා බයවෙන්නේ පා. මහානාමය ඒ නිසා බයවෙන්නේ පා අපාපකන්තේ මරණං භවිස්සති ඔබගේ මරණය පාපිය එකක් නොවේ අපාපිකා කාල කිරියයාඇති ඔබගේ කලුරිය කිරීම පාපී එකක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒකයි දෙ මහානාම ශාක්ක්‍යයට පවා ගුඩාක් පීඩා විඳින් වඋනාන අන්තිමට අරර ඔබට මතක ඇතිනේ අර කොසල් රටේ කොසොල් රත්තුමාගේ පුතක් විඩඩභගුමාරය ශාක්‍ය සංහාරය කරද්දි ශාක්‍යවරු කීදනෙකට න්නම් කීදනෙග නම් ජීවිත නැතිව වුණනාද කරර විදිහත. එකයි ජීවිතතේ. ඒ නිසා පෙන්නතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට හෙනම් මෙන්න මේ ගුණධර්ම පහපතුල්ල වඩාතියනවාන්නම් අපි බයනෝ නැද නේ අපේ කාන්තෙන්ම ඒ කාන්තෙම්මකද වෙන්නේ විශේෂගාමී වෙනවා මයි තරනානේද ඒ කාන්තයෙන් විශේෂගාමී වෙනවා මයි ඉති ඒ නිසා හැමෝමෝම ශ්‍රද්ධහසීල සුතතයාග ප්‍ර්ඥා කියන මේ උත්තුම් ගුණ දරම දියුණු කරගන්නවා කියන අදහස්සම ඇති කරගන්න රෝෂාන් මහත්මය ඔය සමහර කාලවලද එක දිගට උපෝසත සිල්ලා රක්ෂා කලා එක දිගට උපෝස සිල් ආරක්ෂාකර පවස්ථාව අපට මතකයි. ඇති ඒ වගේ සීලයේ වැඩුවේ. ඉතින් ඔබත් හිතන්න මගේ ජීවිතයටත් පිළිසරණ තියෙන්න්නේ මේ ගුණදරම පහ වැඩීම පමණයි. ඉතින් පින්නතුනේ අද අපි මේ උතුම් වූ මහානාම සූත්‍රය ශ්‍රවනය කළේ. මීට මාස තුනකට පෙර අපාතරින් වෙන්නවුනු අපේ පින්වත් රෝෂාන් වන්නේනායක මහත්මාට, පරලෝවශයෙන් මේ පින් අනුමෝදන් වේවා කියන අදහසියුක්ත. ඉතින් මේ රැස්කළ සීලු පුුණි ධර්මයන් මීට තුන් මසකට පෙර කළුරිය කළ ඒ අපගේ පින්වත් රෘෂාන් වන්නිනායක මහත්මා සතුටින් අනුමෝදන් විත්වා. අනුමෝදන් වී එතුමාගේ පරලවජීවිතය වාසනාවන්තවිත්වා සැපවත්විත්වා සුවපත්විත්වා. එතුමාට ඉතා සුවසේම් එතුමාගේ පරලව ජීවිතය වාසනාවන්ත වෙලා එතුමට ඉතා සුවසේම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. සංසාරදුකෙන්න්නේ ඉදහස් වෙන්න මේ පින් හේතු වාසනාවේවා සාතුසාතුසාතු. පින්නතුනේ මේ රැස්කල සියලු පුන්නේෙ ධර්මයන් අපි අනුමෝදන් කරමු ශ්‍රීමමත් සුමන සමන්දි විරාජෝත්තමයන් වහන්සේ වර ක්‍රමුක සියලු දෙවපිරිසට සමිද්ධසුමන නානිරි දුන්න ඇතුළු නාපිරිසට අනිකුත් සියලූම දෙවියන්ද බ්‍රහ්මයින්ද නාගහින්ද ස්්්‍රදේවතා උන්නහන් සෙලද. මේ සියලුපින් අනුමෝදන් වී. ආයුෂයෙන් වරණයෙන් සැපෙන් බලේෙන් යසින් වැඩිත්වා. සුවසේම උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරත්වා කියල සාදු කෙල පින් අනුමෝදන් කරමු. සාතුසාතුසා ඒ වගේ රැස් කල සියලු පුන්නේෙ ධරමයන් අප සියලු දිනා නමින්මිය පරලවගේ සියලු නෑ හිත මිතුරු සතුට සිති අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව අපි රෝෂාන් මහත්මාමුල් කොටගෙනයි පවත්වන්නේ. ඒ අපට සොහොයුරෙක්සේ සිට පරලවගිය ඒ රුසාන් වන්නිනායක මහත්මා මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමා නමින්මිය පරලවගිය ඇඩ්වින් අ්පු හාමි පියාණන්ටත් කල්්‍යයානී සහෝදරියයටත්, කල්්‍යයානි වනිනායක සහෝදරයටත් මේ පින් අනුමෝදන් විත්වා. ඒ පවුලේ මේ අම්මා ඇතුළු මේ සහෝදරියන් නමින් මිය පරලොවගිය දෙමාපිය සහෝදර ඥාධීත මිත්‍රාදී යම්තා පිරිස්වේද. ඒ සියලූම දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලවගේ සියලු නෑහිතමිතුරුව මේ පින් අනුමෝදන් වී පර්ලෝ වශයෙන් සැපවත්විත්වා සුව පත්විත්වා. සැනසීම ලබත්වා කියල සාදු කියලා පින් අනුමෝදන් කරමු සාධසාතුසාතු. ඒ වගේම මේ රැස්කල සීලුපුුණ නිධර්මයන් අප සතුටු සිතින් අනුමෝදන් කරමු අප සියලු දෙනා නමින් මේ පරලවගේ සියලූම නැහිතමි තුරන්ට විශේෂයෙන්ම මේ භූමිය පූජා කළ අපේ සිරිල් පිරිස් මතිතුමාද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා ඒවගේම අප නමින් ප අපගත්වී වදාළ සේරුඉල අපගේ ආදිිගුරු දේවොත්තම සේර්විල ආරම්භක විහාරාදීපතිව වැඩසිට අපවත්වී වදාල අති ගෞරවාර්හ දමගස්සාරේශ්‍රී සුමේදහංකරාබිධාන මහානායක මාහමිපාණන් වහන්සේද. මා පැවිදිකොට වදාල ගුරුදේවයන් වහන්සේලා දෙනම වන. අතිගෞරවාර්හ, සවිල මංගල රාජ මහා විහාරාදීපති වැඩසිට අපවත් වී වදාල මා හට නම පවසන්නට අවසරයි. විල සරණ හිත්ති අනනායක මහිමිපාණන් වහන්සේද මුංහේනේ මිත්තාරාමනායක මහිමිපාණන් වහන්සේද වර ක්‍රමුක් අපවත් වී වදාල සියලු මහා සඟරුවනද මේ පින් අනුමෝදන් වෙවා. එ වගේම රැස්කල සියලු පුනිිධරමයන් වීරසිංහ මුදලිදදු ඇතුළු කාවන්තිසරත්තුමා විහරමහා දේවියගේ පටන් මේ දක්වාම සේර්විලම් පින්බිම මුල්කොටගින්න. බොහෝ පින්කරමින් මිය පරලවගේ සියලූම දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ කඩුවෙල මේ උතුම් පින්බිම මුල්කරගෙන බොහෝ පින් රැස්කරගත් සීලු දෙනාද මේ පින් අනුම හොදන් වෙත්වා. මානමින් මිය පරලවගේ ආදරණීය පියාණන් වන සේන කරසිංහහා රච්චි පපියානන් සුධර්මාරණ සිංහමේ නිියන්නඇතුළු. අප සියලු දෙනා නමින් මේ පරලවගේ සියලු නෑහිත මිතුරෝද මේ පින් අනුමෝදන් වෙත්වා මේ සියලු පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපෝවත්වෙත්වා සුවපත්වෙත්වා සැනසීම ලබත්වා උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා සාදු සාතු සාතුී ජීත්ව ටත්න අපගේ ගුරුදේෝත්තුම කල්යානමිත්‍ර පින්වත් ලොකුසාමීින් වහන්සේ වරප්‍රමුක් මහා සංගරත්නේද මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම්මූ අති ගෞරවාර්හ මහාසංගරත්නය මේ පින් අනුමෝදන් ව මිලෝවශයෙන් පරලොවශයෙන් සීලු යහපත සලසා ගනිත්වා නිදුක්නීරෝගී චිරජීවනය ලබමින්. ඉතා සුවසේම උතුම් චතුරාර් සත්‍ය ධරමය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා සාතුසාතුසාතු. ඒ වගේම රැස්කළ සියලුපුන්නේ ධර්මයන් සුජීවත්ව සිටින රෘෂාන් ව්‍යනායක මහත්මයාගේ ආදරණීය මෑණියන් වන ඩ්ලෝේ පියසීලි මෑනියන් ිසීලි මෑනියන්ට අනුමෝදන් වී මෑනියන් නිදුක් නීරෝගයේ චිරජීවනය ලබත්වා ඉති මේ අම්ම අපිටත් මවු කෙනෙක් වගේ තිනි තර අපි ගැන සොයාබලමින් දානමානා දියනු පස්ථාන කරන්නේ ඉති මං අද දවලුත් මංහිතන්නේ වැළඳේ මේ අම්ම හදල යපුදාන්නේ ඉතිං හදිසේ කොළඹ වඩින වෙලාවට අම්ම තමයිීමට දානය හදලවන්නේ ඉති ඉති මේ W.K. පීලිමෑනියන් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රානිි වන්නේනායක ලොකුවක්කාත් ජානකී වන්නේිනායක පොඩිියක්කාත් ඒ වගේම ප්‍රියන්ති වන්නේනායක නංගීත් ඇතුළු මේ පවුලේ සුජීවත්ව සිටින සියලූම දෙනා. මේ පින් අනුමෝදන් වී නිදුක් නීරෝගේී චිරජීවනය ලබත්වා. මේී පෞුලේ සීලු දෙනා මේ පින් අනුමෝදන් වී. ජීවිත වාසනාවන්ත කර ගනිත්වා. විශේෂයෙන්ම ්‍රෘෂාන් වනිනායක මහත්මා බොහෝ විහිසිී ආරම්භ කල ඒ ෂේට්ස් ්‍රෂනාආයතනයෙක් ඉදිරි කටයුතු. ඉතා සුවසේම සිදුකරමින්. ඉතා සුවසේම ඒ දිනෙන්දින දවුණුවට පත්කරමින්. පෘෂාන් වනිනායක මහත්මා සේම බහෝ පින්දහම් රැස්කරමින්. ජීවිතේට උදාර වූ යහපත සලසාගන්නට මේ පෞවුලේ සීලු දෙනාට වාසනා උදාවිත්වා. සුවසේම් උතුම් ධරමය අවබෝධ කරත්වා. සාතුසාතුසාතු. ඒවගේම පින්වතුන්නේ මේ රැස්සු සියලු පුන්නේ ධරමයන් මිෂේට් ස් ප්‍රෂනනාආහිතනයේ සේවය කරන පින්වත් සියලූම දෙනා. අපි රංගන මහත්මා ඇතුළු මේ අද මේ අවස්ථාවට සහභාගීවන්න ඒ කළමනාකාරවේ සියලු දෙනා ඒවගේ මනිකොත් සේවය කරන දරුවන්, සියලූම දෙනා සතුටෙන් අනුමෝදන් වෙත්වා. මේ අයට ප්‍රශාන්ව්‍යනායක මහත්ම බොහෝම සතුටෙන් හිටි තමන්ගේ ව්‍යාපාරයේ දිනෙන් දින දියුණ පත්වීම සම්බන්ධය. ඉතින් එතුමා නැත්තුව වනත්. ඒ ව්‍යාපාරයේ දිනෙන් දින දියුණුවට පත් කරන්න. ඒ ෂේට් ස් ප්‍රෂනාාහිතනේ කාරිමණ්ඩලේට සීලු වාසනා උදවිත්වා. ඒ වගේ බොහෝ පින් රැස් කර ගනිමින් උතුම් ධර්මයත් අවබෝධ කරන්න වාසනාව ලැබේවා කියල සාදු කියල පින් අනුමෝදන් කරමු. සාසාසා. ඒ වගේ රෝෂාන් මහත්මයාගේ හිත මිත්‍රාදී බොහෝ පිරිසක් අදමේ අවස්ථාවට සහභාගී වෙනවා. එතුමා ශ්‍රද්ධහ රූපවාහිනීත් ආරම්භේ ඉඳලම අධ්‍යක්ෂවරය කලිසටයුතු කළ රිින් ශ්‍රද්ධහ රූපවාහිනී සභාපතිතුන්. අපේ සුදත් අන්නා සිවත්ත මහත්මා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ පිරිස් කාරය මණ්ඩලවල පිරිස් අදමි අවස්ථාවට සහභාගී වෙනවා. ඒවගේ එතුමා සේර්විල මංගල මහා චෛත්‍යවර්ධන සමිතියේ කාරක සබිකේක් වශයෙන්. කාරක සභා ව සබිකේක් වශයෙන් තමන්ගේ සේවේ ලබා දුන්න. ඒවගේ සේරවිල නිකිනි මහා පෙරහැරේ නිලමේවරයක් වශයනුත්. ඒ විහාරස්ථානයේ කටේතුවලට දායක වුණා. ඉතින් එතුමා මී පින් අනුමූදන් වෙත්වා.ී සියලුින්ී එතුමා එයා ආකාරයට කටයුතු කළේ ඉතිං එතුමා ඒ දායකත්වේ දැක්කු සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිති සභාපතිතුමන් අපි සූරයක්ක් පෙරුම මැතිතුමා. ගේම අපේ ලේකම්තුමේ ආචාර්ය මාතරා රච්චි ැතිනිය ඇතුළු චෛත්‍යවර්ධන සමිතයේ මහත්ම මහත්මි නදම අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේ එතුමාට බොහෝම හිතමිත්‍රව සිටි. බොහෝ දෙනෙක් මංහිතනය අපේ මාර්ග සංවර්ධන අධිකාරයේ සභහපතිතුමා අපේ චමින් දතළුවගේ මහත්මයිම මැතිනය ඇතුළු පිරි සපේ තිස් මහත්මය ආදී කොට ඇති මේ පින්වත් පිරිස ඒ වගේම එතුමා සභහපතිත්වේ දැරු කඩුවෙල මහමිියුුණාව භාවනාසපුේ උපස්ථාන කමිටුවේ ලේකම්තුමේ අපේ මහාචාරය පරණගම මැතිනය ඇතුළු උපස්ථාන කමිටුවේ පින්වත් පිරිස. අද මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඉති ඒවාගේ බොහෝ පිරිසක් එතුමට හිතමිත්‍රාදී බොහෝ පිරිසක් අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ පින්වත් සියලූම දෙනාමී පින් අනුමෝදන් වී. නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා. ඉතාස්ුව සේ මුතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාතු සවාතුසාතු. පින්නතනේ වගේ අපි විශේෂෙන් පු්‍රුණ්‍යානුමෝදනා කරන්නඕනේ අපේ නිෝධානන්ද සාමීන් වහන්සේට. අපේ කඩුවෙල මහමවනාව භාවනාසපුයි සංගෝපස්ථායක දුරේ දරන අපේ පෙන්වත් ඒතලාවේ නිරෝධානන්ද සාමීන් වහන්සේ බහෝම කැපවිලාමේ පින්කම් සංවිධානය කරනවා. ති අප නිරෝධන්ද සාමන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය සැලස සුවසේම් උතුම් ධර්මාවබෝධය සිදුකරන්න මේ පින් හේතුවාසනා වේවා සාතුසාතු. හොඳයි පින්නතුනේ. ඉති ඔබට බොහෝම සුභාරංචයක් කියන්න තියෙනවාද. රෘෂාන් මහත්ත හිටියනම් ගොඩාක් සතුටුවෙන ආරංචයක් ඒ තමයි පොසුන් මාසේ. ඉතාමත්ම උතුම් පින්කමක් මේ පින්බිමේ පැවැත්වීමට නියමිතයි. ඒ තමයි පොසොන් පුන් පොහෝදිනේ සිට පුරා සතියක කාලයක් ලංකාවේසිවු දෙෙස සිටිනා සැදැහැති ජනයාට ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ඉතා දුර්ලබවූ ශ්‍රීමත් සිරිපාපත්ම ලාංචනය සහිත මංජුසාාවී වැඩසිටි. ඒ උතුම් ධාතුන් වහන්සේ වැඩසිටින්න. ඒ උතුම් සිරිපා විහාරයේ වැඩහිඳින මාලිගේ ඉහළ සුගන්දකුටිය නෙත්පුරා දැකබලා වන්දනා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඇතිනි ඉතා දුර්ලබ ධාතු අන්දනාවක් සිදුකරගන්න අවස්ථාව ලැබෙනවා. ඉති ඒ නිසා හෝම සතුරුට පත්වෙන්න. ඉතින්න්නහි ඉදිරි සංවිධාන කටයුතු අපිට එකතු වෙලා ඉදිරිදි කරන්න පුළුවන් ඉතින් පොසොන් මාසේ පොසොන් පෝය දවසේදල සතිීක කාලයක් ඒ උතුම් පින්කම පැවැත්ත්‍රීමට නියමිතයි. එනම් සියලු දෙනාට මාශිරවාද කරනවා තුනුරුවණය අනන් තාශිර්වාද බලයෙන් මිදුක් නීරෝග චිරජීවනය සැලසේවා සුවසේම් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබේවා කියල කවුරුත්තුවන්දනා කරගන්න සියලුදිනා නිදුක්වෙත්වා නීරෝගිවිත්වා සුවපත්විත්වා උතුම් ධර්මාවබෝධය ලබත්වා. මෙඋතුම් සදහම් දේශනය පැවැත්වනේ මීට මාසත් වුණකට පෙර මිය පර්ලෝගිය ෂේට් පෂන් අධිපති රොෂාන් ව්‍යනායක මහතාට පිම් පැන්විණි අරුමින් අපි උතුම් සදහම් දේශනය පාත්නන්තුනු මහා සංගරත්නය උදෙශා දැන් පරිස්කාර පෝජා කරන අවස්ථාව දැන් ඔබට හැකි අවතිබෙනවා මහා සංගරත්නය උදෙසා පරිස්කාර පූජා කරනට නමෝබුද්ධ නමෝබුද්්‍රය නමෝබුද්දාය නමෝබුද්ධහා नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो

Namo Buddhaya Namo Buddhaya Namo සදහම් දශනේ පාත්වන්ට දෙනු අයිතිහාසික සේරවෙල මංගල රාජ මහා විහාරාධිපති ශ්‍රද්ා මාධ්‍යජාලයේ ගෞරෝණී අනුශාසක දුරන්දර පූජ පාදලුදිනේ සුබෝදිිනායක ස්වාමින්න් වහසේ ප්‍රධාන මහා සංගරුුණට අපසීරුදිනනාම පුුණ්්‍යාන මෝදනා කරනවා මහ සංගරත්නය නිඳදුක්වේවා නේරෝගයවා සුව පත්වේවා. උතුම් සාාසනික සේවාන්තුවත් බොහෝකාලයක් කරන්ට කායික සුවයේ මානසික සවෙල බේවා නිෙදුකින්. දරුමාවවබෝධයම ලබත්වා සාධූ, සාධ, සාධූ ඔබ අප සෑම සීලුදිනාටම ගෞතුම බුදු සසුනේ උතුම් දරුම අාවබෝධය ලබත්වා සියලුදිනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය. මෙෙවැනිවටිනා දර්ම දේශනා අනරමීමට ශ්‍රත්තාා YouTube චනලයේ සබස්ට්‍රරයි් කර සීනුව ලකුණු ඔබන්න.